මුල්ලේරියාව IDH රෝහලෙන් ඊයේ පැනගොස් අනතුරුව සුවාගනු රෝගියා පොලිස් ප්‍රශ්න කිරීම වලදී ප්‍රකාශ කළ තොරතුරු අසත්‍ය බවට අනාවරණ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අදහස් පළ කළා. දැනට ඒ රෝගියාගෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම වලදී එළිදරව් කරලා තියෙන තොරතුරු ව්‍යාජ තොරතුරු බව අපි වෙනත් ක්‍රමෝස්සේ අපි අනාවරණය කරගෙන තියෙනවා. ඒ අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් නැවත සෞඛ්‍යාංශවල අවසරයේ පරිදි ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට මුල් අවස්ථාවේදී ඔහු අනාවරණය කර ගමන් මාර්ගය ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා. මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ. කෙසේ වෙතත් මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම අවසන් නැති නිසා සම්පූර්ණ තත්ත්වය පිළිබඳව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ. ඔහු පාපැදියා නිවසකින් සොරකම් කරගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් එක්තරා නිවසකින් ලබාගෙන සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවත් වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා. ඒ දැනට ඔහු ගමන් කළ බව අනාවරණය වී ඇති සියලුම ස්ථාන මේ වෙන විට සෞඛ්‍යාංශවල සම්පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාංශවල වගකීමෙන් යුතුව විසබීජ හරණය කර එම ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කර තිබෙනවා. කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවද? දැනට බොහෝ රෝහල්වල රෝහල් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් තමයි ඒ රෝහල් ආරක්ෂාව කරලා තියෙන්නේ. ඊට අමතරව ඒ රෝහල්වලට ඒ ආරක්ෂක නිලධාරීන් සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබෙනවා.